අයිබෝන් ඉසි බොක්ස් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනා අපි තාම සාදරයෙන් පිළිගන්නවා අද දිනේ අපේ වැඩසටහනට. ඉතින් එහෙනම් සුබුදු පරිදි අදත් අපි අලුත් සතියකින් අලුත් ටෙක්නික් එකකින් ඔබ හමුවට පැමිණ තිබෙනවා. අපි එහෙනම් සෙන්සර් අවස්ථාව ලබා දෙමු. අද දිනේට නියමිත ටෙක්නික් එක ඔබට ඉදිරිපත් කරන්න. හරි එහෙනම් ඔන්න අදත් ඇවිල්ලා තියෙනවා අපි ඔයගලන්ට අලුත් ටෙක්නික් එකක් අරගෙන ඔයාලා ආසාවෙන් ඉන්නේ කියලා අපි දන්නවා මේ ටෙක්නික් බලන්න. ඉතින් අදත් neck එක grip කරාම කොහොමද බේරෙන්නේ කියන ටෙක්නික් එක තමයි ඔයගලන්ට කියලා දෙන්නන්නේ. අපි අලුත් ඇටැක් එකක් තමයි මේක ඔයාලට අද කියලා දෙන්නන. අපි බලමු මොකද මේ ඇටැක් එක කියලා. හරි ඔයාලා අද දකින්න ඇති ඔයාලට අද මොකද්ද අපි කියලා දෙන්න යන ටෙක්නික් එක කියලා. ඉතින් මේ වගේ බිත්තියක් වෙන්න පුළුවන් නැන්ති නැත්නම් යම් කිසි තැනකට හිර කරලා ඔයාලගේ බෙල්ල ග්‍රිප් කර කොහොමද බේරෙන්නේ කියලා අද ඔයාලට මේ කියලා දෙන්නන්නේ. බිත්තියක් වෙන්න පුළුවන්, තාප්පයක් වෙන්න පුළුවන්, යම් කිසි තැනක ඔයාලෝ සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට යම් කිසි දෙයක යම් කිසි වස්තුවකට නැත්නම් යම් කිසි දැන් තැනකට ඔයාලව හිර කරලා මේ වගේ බෙල්ල මේ විදිහට ග්‍රිප් කරලා තිබ්බොත් කොහොමද අපි බේරෙන්නේ? මෙන්න මේ ටෙක්නික් එක තමයි ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට පැහැදිලි ඇති. අපි යන් ටෙක්නික් එකට. හරි. මේ වගේ තර්ජනයට ලක් වෙන කෙනා මෙන්න මේ වගේ පොෂන් එකක හිර වෙලා ඉන්නවා. ඇටැක් එක කරන කෙනා මෙන්න මේ වගේ හිටියොත් කොහොමද බේරෙන්නේ කියලා අපි ඔයාලට කියලා දෙන්නේ. හරි. මුලින්ම පුළුවන් උඩරිම try කරන්න ඕනේ. එයාගේ පළවෙනි ස්ටෙප් එක තමයි අපේ neck එක නිකට එකට down කරන්න ඕනේ. මෙන්න මේ විදිහට හොදට අතර හිර වෙන විදිහට නිකට පාත් කරන්න ඕනේ. ඒත් මෙයා දිහා යන් මූවමන්ට්ස් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි දෙවෙනියට එයාගේ අත උස්සන්න ඕනේ. මෙතනදී වැදගත්ම වෙන දේ තමයි අපි ඇත්ත එක කතා කරන එක. මේක හොදට මතක තියාගන්න ඕනේ. මොකද ඇයි මෙහෙම අල්ලන්නේ? මොකද මොකද්ද මගේ ප්‍රශ්නේ? මන්න මෙන්න මෙයාගේ වචන පාවිච්චි කරලා අපේ තර්ජනයට එන කෙනා, يعني තර්ජනයට ලක් වෙන කෙනා ඇටැක් එක කරන කෙනාගේ මයින්ඩ් එක වෙනස් කරන්න try කරන්න ඕනේ. ඇයි මොකද අල්ලන්නේ මේ? මම මොකද්ද කරේ? ඇයි මොකද්ද වුනේ වාර? අන්න ඒ වගේ වචන පාවිච්චි කරලා මෙන්න මෙයාගේ මයින්ඩ් එක වෙනස් කරන්න ඕනේ. අනිවාර්යෙන් මෙන්න මේකත් ගොඩක් වටින දෙයක්. මෙන්න මේ ටෙක්නික් පාවිච්චි කරනකොට අපි අද බලමු මොකද කරන්න කියලා. ඊට පස්සේ මේ වගේ අත උස්සනවා. උඩ තියන්නේ ඇයි මං එයාට බයයි කියන එක. ඒ කියන්නේ පොෂන් එකට එනවා එයාට බය මූවමන්ට්ස් එකක් තමයි අපි දැන් මේ පෙන්වන්නේ. පෙන්වන වෙලාවේ ඕගලන්ට අපි කලින් කියලා දුන්න දෙයක් තමයි මුලින්ම අපි ප්‍රයෝජනට ගන්නෙ. මුලින්ම එයාගේ වම් අතින් මේ ඇටැක් දෙක මෙකට වෙන්න ඕනේ. එයාගේ අත මෙතනින් හොඳට ග්‍රිප් කරලා ඒක හොඳට පල්ලෙහාට ප්‍රෙස් කරනවා. එයාගේ පපුවට හොඳට මේ අත හිර කරගෙන ප්‍රෙස් කර ගන්නවා. මේත් එක්කම දෙවෙනි අතින් මෙන්න මේවාගේ පොෂන් එකක් හදාගෙන මෙන්න මේවාගේ ඇටැක් එකක් එයාගේ බෙල්ලට පාස් ස්පීඩ් ඇටැක් එකක් කරනවා. හරි අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. මොකද මේක කතා කරන ගමන් තමයි මේ ඇටැක් එක දෙකම එකට වෙන්න ඕනේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි ඔයගොල්ලෝ දැක්කද දැන් ඇටැක් දෙකම එකතුනේ මේ අත ග්‍රිප් කරන එක සහ මෙතන බෙල්ලට කරන ඇටැක් එක දෙකම එකට තමයි උනේ. ඊට පස්සේ දැන් අපි ඇටැක් එක බෙල්ලට කරලා තියෙන දැන් එයාගේ මෙන්න මේ කොටස පාවිච්චි කරලා දැන් එයාගේ බෙල්ලට පාරක් ඇදලා තියෙන්නේ. දැන් එයාට ඩැමේජ් එකක් වෙලා තියෙනවා. එතකොට මෙයාගේ මෙන්න මේ ෂෝල්ඩර් එක පොඩ්ඩක් මෙයාට ගලව ගන්න පුළුවන්, يعني රිලීස් කර ගන්න පුළුවන් විතර හේතුලා තියෙනවා. ඒ අවසරේ මෙයා මෙන්න මේ අතට මෙන්න මේ වගේ පාරක් එල්ල කරනවා. මේ අත බෙල්ලෙන් අයින් වෙන එල්ල කරන ගමන් ඒත් එක්කම ෂෙනික ඇටැක් එකක් අපි කරනවා. මෙයාගේ මෙන්න මේ මිටමලෝ පතින් එයාගේ මෙන්න මේ බෙල්ල ප්‍රදේශයට මෙන්න මේ වගේ ඇටැක් එකක් කරනවා. අපි ආයි බලමු. දැන් එයා මෙතනින් බෙල්ලට ඇටැක් එකක් කරලා තියෙන්නේ. බෙල්ලෙන් අල්ලගෙන හරි බෙල්ලට මුලින් ප්‍රස් පැක්ක 1 2 3. හරි මෙන්න මේ වගේ ලඟ ඇටැක් එකක් කරන එයාගේ බෙල්ල. ඒ කියන්නේ මෙන්න මේ කන යට මෙන්න මේ ප්‍රදේශයට තමයි අපි මේ ඇටැක් එක කරන්නේ. කන යට ප්‍රදේශයට පාස් ඇටැක් එකක් මෙන්න මෙයාගේ වැල මිටෙන් මේ අත මිට මොළ පුවතින් මෙන්න මෙයාගේ ඇටැක් එකක් දෙකක් කරනවා. මේ කරපු ගමන් එයාගේ අත මෙන්න මෙයාගේ දිග ඇරලා මේ විදිහ දිගල එයාගේ බෙල්ල මේ විදිහට ග්‍රිප් කරනවා. දැන් එයා අත මිට මොළන් හිටියේ මෙතනින් ඇටැක් එක කරා. මෙහෙම මත දිග ඇරලා මේ විදිහට බෙල්ලෙන් මේ වගේ ග්‍රිප් කරනවා. ග්‍රිප් කරාට පස්සේ අපි කරන්නේ හොඳට බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. මෙයාගේ කකුල මෙන්න මේ බලාගෙන හොඳට මේ කකුල මේ චේන්ජ් කළ විදිහ දැක්කද නේද? මෙන්න මේ විදිහට කකුල චේන්ජ් වෙනවා. ඊළඟට තල්ලුව නම්බර් 5 මොකද වෙන්නේ කියලා ආයෙන්න. හරි දැන් අපි මුලින්දන් කලින් ස්ටෙප් එක ආයෙ කියලා දෙන්නම්. හරියට බලන් ඉන්න. හරි බෙල්ලෙන් අල්ලගත්තා. එයා දැන් හේතුලා තියෙන්නේ කලින් ඇටැක් කරවල් 2
දැන් එයාගේ මේ තියෙන පිටිපස්සෙ තියෙන කකුල අනිත් පැත්තෙන් තමයි චේන්ජ් වෙන්න ඕනේ. බලාගන්න කකුල චේන්ජ් වෙන්නේ කියලා. 3 හරි. මං හිතුවා දැන් ඔයාලට පැද්දන්න මෙතනට ආවට පස්සේ දැන් මෙයාට ඇටැක් තුනක් වෙලා තියෙනවා. එකක් බෙල්ලට ඇදලා තිනවා ආයි ඉස්සරහා බෙල්ලට ඇදලා තිනවා ආයි පිටිපස්සට වැදලා තිනවා ආයි මෙයා බිත් කියලා ගිහිල්ලා වැදලා තිනවා එයාගේ මූණ. ඉතින් මං හිතනවා ප්‍රතිවාදියාව අපිට මෙන්න මේ විදිහට මෙන්න මේ ඇටැක් එකක් ප්‍රතිවාද අපිට මෙන්න මේ විදිහට මෙල්ල කරගන්න පුළුවන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව. කලින් ටෙක්නික් ඉදිරිපත් කළ ආකාරයටම අපි සෙන්සේ ඔබට අද අලුත් ටෙක්නික් එකක් ඉතාම අලංකාරව ඔබට අවබෝධ වෙන ආකාරයට ඉදිරිපත් කරා කියලා අපි විශ්වාස කරනවා. ඔබට ගැටලුවක් තියෙනවා නම් අපි මෙවසන්න අපි සූදානම් ඔබේ ගැටලුවට පිළිතුරු ලබා දෙන්න. එහෙමනම් අපි අද දිනේට ඔබෙන් සමු ගන්නවා. අලුත් ටෙක්නික් එකකින් ලබන සතියේ ඔබ හමු වන බලාපොරොත්තු ඇතුව ඔබ සියලුම දෙනාට අයබෝවන්.